ආයිබෝන් සුබ දවසක් ඔබට පාඨකර බෝල ආශ්‍රිත ගැටලු කිහිපයක් සාකච්ඡා කරන්න තීරණය කරා. අප බල මොකද පළවෙනි ගැටලුව කියලා. මාළඟ නිල් බෝල 6ක්ද, කහ බෝල 5ක්ද, රතු බෝල 4ක්ද ඇත. ඒ සියල්ලම පෙට්ටියක දමා ඒ දෙස නොබලා ගන්න ලබන බෝලයක් නිල් බෝලක් වීමට අවමාෂයෙන් ගත යුතු බෝල ගන්න කීයද? ඉතින් මේ ගණන් බෝල විදිහට නෙමෙයි, තව පෑන් විදිහට දෙන්න පුළුවන්, එක එක විදිහට දෙන්න පුළුවන්. ඉතින් අප බලමු මේ ගණන් කොහොමද අපි හදන්නේ කියලා. සලම අපි කරන්නේ ගානේ දීලා තියෙන තොරතුරු ටික ලියා ගන්නවා. ගානේ කියනවා අපිට නිල් පාට බෝල 6ක් තියෙනවලු, කහ පාට බෝල 5ක් තියෙනවලු, රතු පාට බෝල 4ක් තියෙනවලු. මේ බෝල ඔක්කොම පෙට්ටියකට දාලා ඒ දෙස නොබලා ගන්න බෝලයක් නිල් පාට බෝලයක් කියමුට ගන්න ඕන අවම බෝල ගන්න තමයි අපෙන් අහන්නේ. ඉතින් ඔයාලා හිතන්න අපි ඉස්සලම අහක බලාගෙන එක බෝලයක් ගන්නවා. ඒ බෝලේ කහ පාට වෙනවා. ඊට පස්සේ ආ එකක් ගන්නවා. ඒකත් කහ පාට වෙනවා. ආ එකක් ගන්නවා. ඒකත් කහ පාට වෙනවා. මේ විදිහට පළවෙනියට ගන්න බෝල පහම කහ පාට වෙනවා. කියන්නේ කහ පාට බෝල පහම එනවා අපිට. ඊට පස්සේ ඊළඟට ගන්න බෝලේ අපි හිතමු රතු පාට එකක් වෙනවා. ඊට පස්සේ ගන්න බෝලේ ආය රතු පාට එකක් වෙනවා. මේ විදිහට රතු පාට බෝල හතරක් අපේ අතර එනවා. එතකොට දැන් අපේ අතේ තියෙනවා කහ පාට බෝල පහකුයි රතු පාට බෝල හතරකුයි. දැන් අනිවාර්යයෙන් ඊළඟට ගන්න බෝලේ නිල් පාට එකක් වෙන්න ඕනිමයි. එහෙනම් මේ ගාන හදන්න අපි කරන්න ඕන නිල් නෝන බෝල ගාන ඉස්සලම අපි එකතු කරලා ගන්න ඕන. නිල් නෝන බෝල ගාන 9යි. දැන් නිල් නෝන බෝල කියන්නේ කහ පාට බෝලයි රතු පාට බෝලයි අපේ අතේ තියෙනවා 9ක්. දැන් අනිවාර්යයෙන් ඊළඟට ගන්න බෝලේ නිල් පාට බෝලයක් වෙන්න ඕන. එහෙනම් 10වෙනි බෝලේ තමයි 10වෙනි බෝලේ ගන්නකොට තමයි අනිවාර්යයෙන්ම අපේ අතට නිල් බෝලයක් එන්නේ. ඉතින් අවමාෂයෙන් ගන්න ඕන බෝල ගාන තමයි